කාන්තා ශරීරයේ පියයුරු වලට හිමිවෙන්නේ පුදුමාකාර වටිනාකමක්නේ. ජීවයේ පැවත්මට මෞකිටි දෙන්න කාන්තා පියයුරු නිර්මාණය වෙලා තිබුණට ගැහණු ඇගේ ශුංගාර රස උත්පාදනය කරන හරි අපූරු තැනක් තමයි පියයුරු කියන්නේ. පියයුරු වලට පුළුවන් කාන්තා සිරුර ලස්සන කරන්න වගේම කාන්තාවක් ආකර්ෂණීය කරන්න. ඉතින් අද මීටරේ අපි කතා කරන්න යන්නේ කාන්තාවකගේ මේ වටින කියන පියයුරු ලස්සන කරගන්න පුළුවන් විදි කිහිපයක් ගැන. ඉතින් වැදෙන්න මේ වීඩියෝ එක අවසන් වෙනකල්ම වීඩියෝ එකට යන්න කලින් මතක ඇතුව channel එක subscribe කරලා bell notification එකත් on කරලම තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන් notification එකක් එන්න ගන්න ඔයාටත් පුළුවන්. පියයුරු ලස්සන කරගන්න එක කුඩා පියයුරු විශාල කරගන්න එක වගේම පියයුරු පේන්න ඇඳුම් බඳින එකත් අද රල්ලක් වෙලානේ. ඉතින් මේ වෙනුවෙන්ම කාන්තාව ඉතා විශාල මුදලක වියදම් කරලා ප්ලාස්ටික් සැත්කම් පවා සිදු කරනවා. ඇත්තටම මේ වගේ අනවශ්‍ය ලොකු වියදම් දරන්න නැතුව පියයුරු ලස්සන කරගන්න පුළුවන් විදි ඕන තරම් තියෙනවා. ඉතින් අපි බලමු මොනවද ඒ කියලා. අංක 1. ගැලපෙන සුදුසු බ්‍රා එකක් තෝරගන්න. පියයුරු වල පෙනුමට ඔබ අඳින තිසරපට අනිවාර්යයෙන්ම බලපානවා. ඒ හන්දා ඔබේ ශරීරයේ ප්‍රමාණයට හා හැඩයට ගැලපෙන පරිදි බ්‍රා එකක් තෝරගන්න අමතක කරන්න එපා. අද තාක්ෂණය හරි දියුණුවිනේ. YouTube එකේ වුණත් නැති දෙයක් නැති තරම්. ඉතින් මේ වැඩේට වාට අන්තර්ජාලය උදව් ගන්නත් පුළුවන්. නමුත් හොඳින් මතක තියාගන්න රෑට නිදාගන්න කලින් බ්‍රා එක ගලවලා තියලා නිදාගන්න. ඒ වගේම ගෙදර ඉන්න වෙලාවට තද නැති සැහැල්ලු බ්‍රා එකක් අඳින්න. ඒකෙන් ඔයාගේ පියයුරු වලට අධික පීඩනය හන්දා වෙන්න පුළුවන් වැලි වැටීම් එල්මෑ වැටීම් මෙහෙමත් පාලනය කරගන්න පුළුවන්. අංක 2. පියයුරු වල තිතමනේ පඳවගන්න. පියයුරු වල සුන්දරත්වය පරිස්සම් කරගන්න නම් අනිවාර්යයෙන්ම පියයුරු වල තිතමනේ රඳවගන්නම වෙනවා. ඒ හන්ද මතක ඇතුව නෑවට පස්සේ මොයිස්චරයිසින් ක්‍රීම් එකක් ආලේප කරන්න. ඒ වගේම පුළුවන් නිදහස් වෙලාවකදී ජොජෝබ ඔයිල් හරි අලිගට පෙර ඔයිල් වලින් හරි පියයුරු මෘදුව මසාජ් කරගන්න. ඒ හරහත් පියයුරු වල තිතමනේ වගේම සුන්දරත්වය පරිස්සම් කරගන්න ඔයාට පුළුවන්. අංක 3. තරමක තද සීතල වතුරෙන් හොදන්න. අපි පොරුදු වෙලා ඉන්නේ සාමාන්‍ය ජලයෙන් හරි උණු ජලයෙන් හරි ස්නානය කරන්නනේ. ඒත් ඔයා දන්නවද? තද සීතල වතුරෙන් පියයුරු හේදුවම ගන්න පුළුවන් ප්‍රයෝජන බොහොමයි. මේ හරහා රුධිර සංසරණය උත්තේජනය කරනවා වගේම සෛල හුවමාරුව වැඩි දියුණු කරනවා. මේ ක්‍රියාවලිය නිසා පියයුරු වල පටක තද වෙලා පියයුරු වල හැඩය පරිස්සම් කරන්නත් දෙනවා. අංක 4. උඩුතලිය අතට නිදාගන්න. ගොඩක් අය පුරුදු වෙලා ඉන්නේ මොණින් අතට නිදාගන්නනේ. ඒත් මේ නරක ඉරියව්ව නිසා පියයුරු වල වැලිමතු වීම වගේම ඒ වගේ හැඩය අවලස්සන වෙන්නත් පුළුවන්. ඉතින් ඒ හන්දා ඔයත් ඔයාගේ පියයුරු වල හැඩය ගැන වද වෙනවා නම් අද ඉඳන් ඒ වැරදි වැඩේ කරන්න එපා. අංක 5. සමබල ආහාර වේලක් ලබා ගන්න. පියයුරු වල හැඩය හා පෙනුම පරිස්සම් කරගන්න අපි ගන්න ආහාර වේල ඉතාම වැදගත්. සමබල ආහාර වේලක් ලබා ගැනීම තුළින් නිරෝගී ශරීර බරක් පවත්ව ගන්න පුළුවන්. අපේ ශරීරයේ බර නිතර නිතර වෙනස් වෙන්න ගත්තම ඒක පියයුරු එල්ලා වැටීමට ප්‍රධාන වශයෙන්ම බලපානවා. ඒ හන්දා සුන්දර පියයුරු යුවලක් ලබා ගන්න හේන මවනවා නම් සමබල ආහාර වේලක් ගන්න අමතක කරන්න එපා. අංක 6. සන්ක්‍රීම් භාවිතය. අද විද්‍ය අපේ රටේ වෙනතට වඩා දැඩි උණුසුම් කාලගුණයක්නේ බලා ගන්න ලැබෙන්නේ. ඒ වගේම ඉතින් ගොඩක් ගෑනු ළම යාසයිනේ තමන්ගේ පියයුරු නිරාවරණය වෙන විදිහට ඇඳුම් අඳින්න. ඉතින් ඔයත් පියයුරු එළියට පේන්න ඇඳුම් අඳින කෙනෙක් නම් අමතක නොකර සන්ක්‍රීම් එකක් පාවිච්චි කරන්න. එතනදී හිරු එළියෙන් පියයුරු වලට වෙන්න පුළුවන් හානිය අවම කරගන්න පුළුවන්. අංක 7. පියයුරු සඳහා ව්‍යායාම කරන්න. පියයුරු වල හැඩය වර්ධනය කරගන්න ඔබ බලාපොරොත්තු වෙන්න ඉන්නව නම් ඒ සඳහා සිදු කළ යුතු ව්‍යායාම කරන එක අනිවාර්යයි. අන්තර්ජාලය හරහාත් මේ ව්‍යායාම කරන ආකාරය ගැන ඔයාට තොරතුරු හොයාගන්න පුළුවන්. ඒ වගේම පළපුරුදු ව්‍යායාම උපදේශකයෙකුගේ සහාය ගන්නත් පුළුවන්. එහෙම අය දැන් ඕනි තරම් හොයාගන්න පුළුවන්. අමාරු නෑ. ඒත් මතක තියාගන්න ව්‍යායාම කරන්න කලින් ඊට ගැලපෙන බ්‍රා එකක් ඔයා අඳින්නම ඕනි වෙනවා. අංක 8. කොඳුවට පේලිය කෙලින් තබා ගන්න. ඉරියව් පෙනුමේ සහ පියයුරු වල හැඩයේ විශාල වෙනසක් ඇති කරන තවත් සාධකයක්. ඒ හන්දා හිටගෙන ඉන්නකොට වගේම ඉඳගෙන ඉන්නකොටත් කොන්ද කෙලින් තබාගෙන ඉන්න අමතක කරන්න එපා. ඒ වගේම නිවැරදි ප්‍රමාණයේ පුෂ්ප බ්‍රා එකක් ඇඳීම හරහාත් පියයුරු වල හැඩය වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ඔයාටත් ආකර්ෂණීයව පියයුරු ප්‍රදර්ශනය කරන්න ඕන නම් ඒකටත් පුෂ්ප බ්‍රා එකක් ට්‍රයි කරලා බලන්න. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් මට කැතව වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඔයාගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතනවා නම් ෂෙයා කරන්න තහනමකුත් නැහැ. මේ වගේම තව වටින වීඩියෝ ගොඩක් ඔයාලට අපේ channel එකෙන් මීට කලින් අපි අරගෙන ඇවිත් තියෙනවා.
සුන්දර විවාහ ජීවිතයක් ගත කරන්න වගේම සරාගේ රසම තන්වලට හරියට පියාඹන්න ඉගෙන ගන්න ඒ වීඩියෝ ටිකත් බලන්න. එහෙමනම් ඉක්මනින්ම ඊළඟ වීඩියෝ එකෙන් මුණගැහෙමු. හැමෝටම සුබ දවසක්.